අපි මේකෙදි බලමු කොහොමද කියලා මේ Java වලදී root එක දැම්මෙන් මේ වගේ අපිට වර්ගඵල යවන්න ඕන මෙන්න වගේ file කියන සංකේතයකදී මේ සංකේතයක් මෙහෙම මේ Java දී පාවිච්චි කරන්න කොහොමද කියලා. ඒකට Java වල අපිට හදලා දෙලා තියෙන math කියලා class එක අන්න එකේ method එකක් තියෙනවා file කියලා. අන්න එකෙන් අපිට මේ 22 බෙදීම 7 කියන එකේ අගය ගන්න පුළුවන්. ඒකේ අගය අපි සාමාන්‍යයෙන් ගන්නේ 3.14. අන්න ඒක ඔයගලන්ට දන්නවනම් මෙතන එහෙම දාන්නත් පුළුවන් නැත්නම් මෙතන මේ math 5 කියන එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ පරිධියටත් එහෙමයි. මේ අපි මේ පද මේ මේවා වෙන වෙනම ලියාගෙන මෙන්න මේ 5 වල අගය තමයි Java දි ගන්න math.5 කියලා. ඊට පස්සේ ඒ class එකේම තව තියෙනවා මෙන්න මේ වගේ math.sqrt කියලා. කියන්නේ square root කියලා තියෙන්නේ. ඒකේ තියුණා දැන් මෙන්න මේ වගේ වර්ගවලය 36ක් තියෙන කොටුවක මේ 36 වර්ගමූලය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් ඔන්න මේ ස්කයර් රූට් කියන එක පාවිච්චි කරලා තෝරගන්න. ඒ කියන්නේ ඕනම සංඛ්‍යාවක වර්ගමූලය කීයද කියලා හොයාගන්න පුළුවන්. මම මේ math.sqrt කියන එක පාවිච්චි කරා. ඒක තව තේනවා math.power කියලා. ඒ කියන්නේ මේ බලය කියන එක. ඒ කියන්නේ මේ දැන් මෙතන තියෙන 2 3 වෙන බලය. ඊට පස්සේ answer එක නම අපිට 8 කියලා. ඊට පස්සේ මේ වගේ ඕන සංඛ්‍යාවක බලය හොයාගන්න පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා. ඊට පස්සේ තව තියෙන math වල abs කියලා. කියන්නේ මේක කියන්නේ absolute value කියලා. කියන්නේ කියන්නේ අපිට දැන් ඍණ සංඛ්‍යාවක් ආවොත් එහෙනම් මේකේ සත්‍ය ධන සංඛ්‍යාව මොකක්ද කියලා මේ ඍණ අයින් කළා අපිට දෙනවා මෙන්න මේ සම්පූර්ණ ධන සංඛ්‍යාවක්. මෙන්න මේ abs කියන එක. ඊට පස්සේ math සිනා cell කියලා තියෙන එකක් ඒකේ c e i l කියලා. ඒකේ කරන්නේ මෙන්න මේ වගේ දශම සංඛ්‍යාවක් ආවොත් එහෙනම් ආසන්න එයාට ආසන්නම පූර්ණ සංඛ්‍යාවට ඉහළට වැටෙනවා. ඒ කියන්නේ දැන් මෙතන 7.4 තියෙන එක 8ට ආන්නේ. 7.1ක් තිබ්බත් එන්නේ 8ට. එයා ඉහළට තමයි මේ සෙල් කියන එකෙන් ගන්න. දොස්තර මේකෙන් තියෙන math.flow කියලා එකක්. අන්න ඒකෙදි කරන්නේ මෙන්න මේ දශම සංඛ්‍යාව එකක් පල්ලෙහාට ගන්න. ආසන්නම පල්ලෙහා තියෙන පූර්ණ සංඛ්‍යාවට මෙතන 8 තිබ්බත් 7.8 තිබ්බත් 7.5 තිබ්බත් 7.1 තිබ්බත් එයා ගන්න වෙන්නේ මේ පල්ලෙහා තියෙන පූර්ණ සංඛ්‍යාවනේ. ඊගස් තවත් තියෙන ක්ලාස් එක math.round කියලා. ඒ කියන්නේ මේක මම පූර්ණ සංඛ්‍යාවට වටයන්නේ අපි. කියන්නේ 5න් ඉහළ තිබ්බොත් එහෙම දැන් මෙතන එන්නේ 13. දැන් මෙතන 12.45 තිබ්බොත් එන්නේ 12ට. අන්න ඒ වගේ තමයි මේ math.round කියන එකේ කරන්නේ. ඊළඟට තියෙන මෙතන math.max කියලා එක. ඒ කියන්නේ සංඛ්‍යා දෙකක් දුන්නොත් එහෙම අපිට පුළුවන් ඒකේ විශාලම සංඛ්‍යාව මොකද්ද කියලා හොයාගන්න. මෙතන එන්නේ 8.6. ඊට පස්සේ ඒකේ math කියන එකේ min කියලා එකක් තියෙනවා. ඒකෙන් එන්නේ කොටාම සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. මෙන්න මේක. මේක තියෙන අපි අර කලින් කතා කරපු square root වර්ගමූලේ. ඊට පස්සේ තව එකක් තියෙනවා එන්න මෙතන math log කියන අපි log සං log හොයන්න. අන්න ඒ වගේ. මේක තව ගොඩක් ඒවා තියෙනවා. ඔයගලන්ට මේ Java දි මේ පාවිච්චි කරන්න කොහොමද කියලා බලමු අපි ඉස්සරහට. මම Java වලදී main class එකක් හදාගන්නවා my math කියලා. මම comment එක අයින් කරගන්නවා. මේකදී මම ඉස්සලාම් බලනවා array 7ක් කරන වෘත්තයක මේ වර්ගඵලය කොහොමද යන්නේ කියලා. මම ගන්න double value එකක් හදාගන්නවා ඒ කියලා. දැන්ට මේක බින්දුවක් කරන්න. ඊට පස්සේ මම a සමාන කරනවා 2 වැඩි කරනවා. අපි math කියන class එකේ මේක th .5 කියන එක ගන්න. මම මේ මෙන්න මෙතනදී අපි පෙන්නන මෙයාගේ ડોකියුමන්ට් එක මෙන්න මෙයාගේ මෙයා ගන්න කියලා. ඊගොස් අපි වැඩි කරනවා. අපි 7 වැඩි ගන්න. 7 දෙනවා. ඊගොස් අපි සවුට් එක දාගෙන ඒක ලගේ බලමු. මේක එන්නේ අපි ඩබල් a කියලා වේරියබල් එකක් හදාගත්තා. ඒකට ගන්නවා මේ මෙන්න මේ සමීකරණ අපි 2 5 r කියන එක.
එතන මේ දෙකක් කියන්න බෑ. මෙතන 5R වර්ගය කියන එක. ඊට පස්සේ මම මෙතනින් A print කරගන්න බලන්න. මම මේ වගේ ඕගොල්ලන්ට එනවා. ඊට පස්සේ අපිට මේ එන සංඛ්‍යාව අපි කලින් කිව්වා මේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න ඕන කියලා. ඊට පස්සේ අපි මේකට දාගමු. මම අලුත් ටබල් එකක් කරගෙන කරන්න. B කියලා දාලා 12 කියලා දාලා දශමික 5 බිංදුව කියලා දාලා ඊට පස්සේ අපි ඒතර ටික බලමු. දවසේ මම සවුට් ටැබ් දාන්න. මැත් ඩොට් අපි එකින් එක බලමු. ඊපස්සේ මේ තියෙන ABS අපි කලින් කතා කරා ඩබල් වැලිව් එකක් දුන්නොත් තමයි මේකේ ඇබ්සලූට් වැලිව් එක එනවා. මෙතන මම B දානවා. සම් එකෙන් යන ඍණාගය. අන්න මේ කරලා මේ වගේ ඔයගලන්ට ධනාගය එනවා ඒකේ. දවසේ මම මෙතන ගන්නවා තව එකක් තියෙනවා. මේක තියාගම්. ඊට පස්සේ තියෙනවා. මන්න මේ අපි කලින් කතා කරා. මේක වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව. අපි දාලා බලමු. මේක වෙන්නේ මෙන්න මේ සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට 15ට වට එන එක. ඒ කියන්නේ මේක ඍණායින් වෙන්නේ නැහැ මේකේ. මතකද? පූර්ණ සංඛ්‍යාවට 15ට වට එනවා. ඉතින් මේකේ තව එකක් තියෙනවා. මේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මොනවද කියලා බලන්න. මේ sin cos tan ඒවත් හොයන්න පුළුවන්. මෙන්න මේ මේකදී අපි කිව්වේ ආසන්න වශයෙන් ඉහළට වට යනවා. අන් කරමු. අන්න මේ වගේ. ඊට පස්සේ අපි තව එකක් බලමු. ඊට පස්සේ දෙනවා log. මේක නම් කැමති නම් ඔයගොල්ලන්ට එහෙම කෙලින්ම මෙතන අගයම දෙන්න බල. මෙන්න මේ වගේ එකක් තියෙනවා. මේ කීපය පාවිච්චි කරලා පෙන්නන්න. මෙන්න මේ මැක්ස් කියන එක. මේක දෙන්න පුළුවන් වැලියුස් දෙකක්. 45 දශමික මේ දෙකේ කොහොමද කියලා බලමු. වැඩිම තියෙන එක ගන්න එන 45.1 දෙක. මේකේ ඊට පස්සේ මම මෙතන මින් එකක් දා ගන්න. මින් මේකත් මෙතන දෙයක් තියෙනවා. මෙන්න මේ වගේ ගලන් ගන්න පුළුවන්. සෙට් තවත් බලමු. අපි කලින් කතා කරා පව කියන එක. කියන්නේ බලය. කියන මන් දෙකේ තුන්වෙනි බලය මොකක්ද කියලා print කරගන්න. මෙතන නම් අපිට සංඛ්‍යාව ඊට පස්සේ මෙතන වෙන්නන්නේ කීවෙනි බලයද කියන එක. මෙන්න 8 ඊට පස්සේ මෙන්න මෙතන 15 වෙනි බලයේ කීයද කියලා. මෙන්න ඔයගෙ බල අපි අර කලින් integer වලදී කතා කරා. මේ ෂෝට් වල පාවිච්චි කරන්න පුළුවන් මේ සංඛ්‍යා ගන්න. මෙන්න මේ වගේ අපිට හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් බලමු. සැකන්ද යන රවුන්ඩ් සංඛ්‍යාව ගන්න පුළුවන්. නැත්නම් තමන් මේකම දෙන්න. B මත වැලිව් එකක් දෙමු. 9.79 log දෙම් 9.7 1 2 ආසන්න පූර්ණ සංඛ්‍යාවල
13ක් විදිහට වට යනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ මේක මං 4.12 කරොත් එහෙම මෙන්න මෙහෙම 12.412 ආසන්න වශයෙන් 12ට වට වෙලා තියෙනවා. අපි සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා වගේ. ඊට පස්සේ අපි තව එකක් පාවිච්චි කරා. එතන තියෙනවා උස්කයා රූට් වර්ගමූලය හරන්න. අන්න ඒක. 36 වර්ගමූලය කියලා. ඊට පස්සේ අපිට c වර්ගමූලය කියලා හොයාගන්න ඕන. මේ වගේ විදිහට හොයාගන්න පුළුවන් මේ මේ ගණිත ක්‍රම පාවිච්චි කරලා. ඊට පස්සේ තව තියෙනවා එකක්. random number එක එන්න මේ වගේ. random දශම ස්ථාන සංඛ්‍යාව මම අපි ආය රන් කරමු. අනිවාර්යයෙන් ආගේ අපිට මේ මේකේ තව කොටස් දේවල් තියෙනවා පාවිච්චි කරලා බලන්න පුළුවන් ඕකෙන්. ඊට පස්සේ මම කියලා දැන් මෙතන මෙහෙම random number එකක් ආවේ අපිට මේ නෙමෙයි අපිට අවශ්‍ය random number එක කොහොමද කියන්නේ කියලා.